ඔහුගේ එක් දේවයක් වූ සුබද්‍රාංගී නොහෝ ධර්මාබිසවගේ පුත්‍රයා වනේ අශෝක. පුරාණ හින්දු ජයිනහා බෞද්ධ ගන්ත්‍රවල සුබත්්‍රාංගී දේවිය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය වනවා. අශෝක වඩ නෙමිති ගන්ත්‍රේට අනුව ඇ චම්පානගරයේ බ්‍රාහ්මණයකුගේ දයනයයි. ධර්මාදේවිය තම පුත්‍රයාට අශෝක යැයි නම් තබන ලද්දේ ශෝකයෙන් විනිර් මුක්ත වූ, උද්කලයා යනාරුතින්. දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී සාම්රාත් අශෝකලෙසින් නම්ලද අශෝක අධිරාජ්‍යා මෞර රජ පෙළපතේ තුන්වැනි රජතුමා. තරුණ අවදයේ සිටම අශෝක රණසූරයෙක්. බිදුසාර රජතුමා ඔවව අවන්තියේ පාලකයා ලෙස පත් කළා. දෙව්‍ය වධානකෘතියට අනුව අශෝක දෘෂ්ට අමාත්‍යවරුන්ට එරෙහිව නැගී සිටියා. තම බාල සොයුරා න්ට තර්ජනයක් විය හැකියයි සිතු අශෝකගේ වැඩුමහල් සුහුයිරා වූ සුසීම විවිත සැලසුම් ක්‍රියාත්මක කොට අශෝක පාටලී පුත්‍රයෙන් ඇත්කර තැබීමට උපක්‍රමේදවා. සුසීමගේ බලපෑම මත බිදුසාර රජතුමා අශෝක කාලිංගයට පිටත් කර අවුණු ලැබවා. උද්ජේනිි පලාතේ කැරැල්ලැක් ඇතිවනේ මේ කාලේදී. බිදුසාර රජතුමා අශෝක යළි කැඳවා, එම කැරල්ල මැඩ පවත්වන ලෙසට අන කළා. එහිදේ තුවාල ලද අශෝකට ඇප උපස්ථාන කරනු ලැබේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විසින්. අශෝක ප්‍රථම වරට බෞද්ධ දර්ශනය පිළිබඳව දැනුවත්තුූයේ ඒ භික්‍ෂූන් වහන්සේලා මගේ. අසෝක කාලින්ගේ ගත කරන සමයේ බිදුසාර රජතුමා දැඩිසේ ගිලන්න වන ජු තම වැඩි මහල් පුත් සුසීම තමානු ප්‍රාත්්තිකයා ලිසින් නම් කිරීමට පියවර ගත්තා නමුත් ඔොහු එමතුවරු නතර ජනප්‍රිය පුද්ගලය කුණේ නැහැ පසුකාලේ අශෝක පාටලී පුත්‍රය ආක්‍රමණයකොට තමන් හට ඉරිහිව සිටි සොහොයුරන් මරා බලයයත්පත් කරගෙන තියෙනවා. කිස්තුපෝරව දෙසිය හැත්ත ඇතුනේදී පාටලී පුත්‍ර නගරයේදී අභිෂයක ලද බව ඉතිහාසයේ සඳහන් වනවා මහාවංශ විස්තරනුව අශෝක රජවීමට තමාගේ මලනුවන් වූ තිස්ස කුමරු හැර අනෙකුත් සොවොයුරන් අනුව අට දෙනා මරාදමා තිබෙනවා. නමුත් ඉන්දීය හා ඉංග්‍රීසිී තිහාසඥයන් මේ මතේල් පිළිගන්නේ නැහැ. අසෝක අධිරාජ්‍යාගේ දහතුන්වුන රාජ්‍යවර්ශයේදී පමණ කරවූ පස්සුන නිපිහි සඳහන්වන සොහොයුරන්ගේ අන්තප පුර පිළිබඳ පුවතානුව. සොහොයුරන් කිහිප දෙෙනෙකු හෝ ජීවත්ව සිටි බවට ඇතැම් මිතිහාසටඥයන් මතඵල කරනවා. මෙලෙස රජිකමට පත් අසෝකා අධිරාජ්‍යයාගේ අධිරාජ්‍ය බටහිරින් වර්තමාන පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ සහ ප්‍රසියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇස මාදී ඉන්දය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසෝර් ප්‍රාන්තය දක්වාද වෙහිදුනාා. ර්තමාන තමිල්නාආ්ඩු සහ කේරල ප්‍රදේශයන්ගේ කොටස් හැර සමස්ත ඉන්දියානු අර්ධත්වීපයම පාහේ ඒට අයත් වුණා. අධිරාජ්‍යයේ අගනුවරුණේ පාටලී පුත්‍රයයි. අසෝක අධිරාජ්‍යයාගේ ආ්‍යාවන් වල ඕ සඳහන් වන්නේ දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී නොහො දෙවියන්ට පියවූ සහ සැවුම දැකීමට කැමැති තැනැත්තා වශයෙන්. විද්‍යා ප්‍රබන්ධ ලේකක H.ජ.වස් අසෝග අධිරාජ්‍යා ගැන පවසන්නේ මෙන්න මේ ආකාරයට. ඉතිහාසේ තුළ දහස් ගණනක් රජවුරු සහ අධිරාජ්‍යෝ සිටියහල්. ඔවුහු අතිශේශ්‍ර නයිකශ්‍රීෙන් විරාජමාන උත්කෘෂ්ඨ යනාදී උපාධානයන්ගෙන් තමන්ම හඳුනා ගත්හ. ඔවුන් බැබලුණේ සුළුකාලයක් පමණි. සුළුකාලයකින් මතකයෙන් ගිලිහිගේය. එහෙත් අශෝක රජතුමා බැබලුණේය නොනවත්වා බැබලුණේය, දීපතිමත් තරුවක් මෙෙන් අද දක්වා බබලන්නේය යනුවෙන් ඕව සඳහන් කරලා තියෙනවා. හොඳයි මීළඟට අපි බලමු කාලිංග දේශයක්‍රමණය. කාලිංග දේශය යටත්කර ගැනීමේ සටනැඇතිවූයේ රාජාභිෂයකයෙන් වසර අටකට පසුවයි. කාලිංගයද යුද ශක්ති අතින් බලවත් රාජ්චයක්. ඒනිසාම, කාලිංග යටත්කර ගැනීම පහසෝනේ නැහැ. දරුණු ලේවැග්‍රීමකින් පසු කාලිංග දේශය යටත් කර ගැනීමට අසෝක අධිරාජ්‍යා සමත්වෙනවා. මේ පිළිබඳව ඔහුගේ දහතුන් වුණ ගිරිලි පිහි සඳහන් වෙනවා. සටනේදමියගිය තුවාලෙ ලැබූ සහ සිරගත වූ පිරිස ලක්ෂ ගණන් වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. මේ සටනින් පසුව චණ්ඩා සෝක යන නමින්ද. හඳුන්වන්න පටන් ගත්තා. මේ මිනිස් සංහාරය අශෝක අධිරාජ්‍යා දැඩි කලකිරීමකට හේතු වුණ. කාලිංග සටිනින් කම්පාවට පත් අසෝක අධිරාජ්‍යා නිගෝද්්‍ර සාමනේරයන්ගෙන් බනාසා බුදු දහම පිළිබඳ බලවත් සේ පැහැදි බෞද්ධ උපාසයකු වූ බව මහාවංශයේ සඳහන් වනවා. මේ ආකාරයට කාලිංග යුද්ධය ඉන්දියානෝ ඉතිහාසයේ දරුණුතම යුද්ධේ ලෙස. ඉතිහාසයට එක්කුණා. හොඳයි අපි මීළඟට තුන්න ධර්ම සංගායනාව පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කරමු. අසෝකා අධිරාජ්‍ය කිස්තුපූර්ුව දෙසේ පනහිදී පාටලේ පුත්‍ර නගරයේදී එකැන වර්තමාන පැට්නා මේ පාටලේ පුත්‍ර නගරයේදී තුන්නට ධර්ම සංගායනාව පැවැත්වීමට අනු ග්‍රහය දැක්වූවා මුගලී පුත්්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වෙන් තමයි පැවැත්වුණේ. අරමුණ වනේ රාජකයාානු ග්‍රහය නිසා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් බුදු සසුනට එක්කු අන්න්‍ය ආගමිකයන් සසුනින් පිටකර සංඝසාසනය සංසෝධනය කිරීමයි. තුන්න ධර්ම සංගායනාවෙන් අනතුරුව බෞද්ධ ධර්මදූතයන් දහම් ප්‍රචාරය කිරීමට ලෝකයේ පුරා රටවල් නමයකට ගමන් කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපට බුදු දහම දේවානම් පියතිස්ස රජු දවස ලැබුණේ. මිහිඳු මාහිමියන් මිහින් තලාවට ධර්මය ගෙන වැඩිය. මේ සිදුවනේ අසෝක අධිරාජ්්‍යාගේ දේවානම් පිතිස රජතුමාගේෙත් නොදුටු මිත්‍රත්වේ ප්‍රතිඵලයක් වශයෙන්. මේ රටවල් නමේ වශයෙන් කාශ්මීර ගාන්ධාරය යවන දේශය හෙවත් ග්‍රීසිය අපරන්තදේශය මහිෂ මණ්ඩලය වනවාසී ප්‍රදේශ හිමාල ප්‍රදේශය සුවන්න භූමිය හෙවත් බුරුමය මහාරට්ට සහ තම්බ පන්නේ හෙවත් අප රට ශ්‍රී ලංකා ජීපය වශයෙන් මේ රටවල් නමය හඳුනා ගන්නවා. අසෝක අධිරාජ්‍යයා සිය දික්විචය ප්‍රතිපත්තිය අත හැරදමලා ධර්ම විචේ ප්‍රතිපත්තියට අවතීරණය වූ නිසා, චණ්ඩාශෝක යන නමින් මිදී ධර්මාශෝක රජු බවට පත්ව හඳුන්වන්න පටන් ගත්තා. අසූහාර දහසක් විහෙර විහාර තනනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා වගේම එහි න නටබුන් අදටත් දක්නට ලැබෙනවා. අධිරාච්චි තුළ ධාර්මික පාලනයක් ගොඩ නගායාම සඳහා ඒඒ රාජ්්‍යයන් වෙනුවෙන් ධර්මික දිවිපෙවෙතක් ගත කළ තමාට හිතයිශී පිරිසා. ප්‍රදේශීය රජවරුන් ලෙස පත්කර එස් සෑම රාජ්‍යයකටම අනුගමනය කළ යුතු නීතිරීතිසා ආජ්ඥා ටැම්නිිපි වශයෙන් සටහන්කොට පිහිටවනු ලැබවා. ධල්ම මහා මාත්‍යවරුන් පත්කොට තමාගේ නියෝජිතයන් ලෙස ඔවුන් නම්කොට තමා අධිරාජ්‍යයේ යටත් පාලකයන් වෙතයවා එම ප්‍රදේශ තුළ බුද්ධ ධර්මය පිළිබඳව ජනතා උනන්දුවක් ඇතිකිරීමට කටයුතු යොදනු ලැබවා. අශෝක අධිරාජ්‍යා බෞද්ධයෙකු උපසුව දිනපතාම රජගෙදරින් භික්ෂූන් වහන්සේලාට සිව් පසය සැපයව්වා. කාශ්මීරයේ අශෝකාරාම සියයක් පමණ තිබූ බව පාහියන් වාර්තාාවල සඳහන් වෙනවා. ලුම්බිණය බුද්ධ ගයාව කුසිනාරා නුවර සහ ප්‍රථම දහම් දෙසූ තැන. එකනෙ බරණෙස යන ස්ථානවල ශිලා ලේඛන පිහිටුවා ඒවායේ පෞරාණික වටිනාකම, රක්ෂා කිරීමට අසෝක අධිරාජ්්‍යා පියවර ගත්තා. ඒ වගේම තමයි බුද්ධ ධර්මයට පමණක් නොවේ අනෙකුත් ආගම්වලට ද ගරු සත්කාර සහන සිහිලී ප්‍රතිපත්යක් අනුගමනය කළ අධිරාජ්‍ය ලෙස අපිට අසෝක අධිරාජ්‍ය හඳුනාගන්න පොළුවන්. තම විනෝදය විවේකය සඳහා රජවරු දඩේමයෑම විහාර යාාත්‍රා නමින් හඳුන්වනවා.ද. අධිරාජ්‍යත් බෞද්ධයකූන් පසු විහාරාත්‍රායාම සම්පූර්ණයෙන් නවත්වා ඒ වෙනුවට සිද්ධ කළේ ධර්මයාත්‍ර පැවැත්වීමයි. බුදු දහමේ දැක්වෙන දසරාජ ධර්මානුව තම පාලනය ගෙනගිය රජතුමා එමගින් ජනතා සුභසිද්‍යය උදෙසා විශාල මෙහෙයක් ඉටු කලාා. රටවැසියා තම දරුවන් ලෙස සැලකුවා. අසෝක අධිරාජ්‍යා සවේ මනුජා, රජා මම යනුවෙන් සියලු රටවැසිියෝ මාගේ දර්ුවෝය යනුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ආරෝග්‍යි ශාලා සේවය ආරම්භ කළා. මිනිසුන්ට පමණක් නොව තෙරිසන් සතුන්ටද ප්‍රතිකාර කිරීමට ආරෝග්‍ය ශාලා පිහිට වූ ප්‍රථම නරපතියා වූයේ අශෝක අධිරාජ්‍යා. ඒ වගේම තමයි මහමඟ ගමන්ගන්නවුන්ගේ විඩාව සංසිඳවීමට පාර දෙපැත්තේ ගස්වැල් සිටුවීම තාලි තැබීම බෙහෙත්වතු ඇතිකිරීම උයන් ඇතිකිරීම ආදිය සිද්ධ කරා.ඒ වගේ අපි අසෝක අධිරාජ්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේද මෞරයුගේ ගෘහනිර්මාණ ශිල්පයත් පිළිබඳවත් අවධානය යොම් කරන්න ඕන මෞරයුගගේ ගෘහනිර්මාණ ශිල්පය කැටයම් ශිල්පයත් ඉතා දියුණ තත්ත්වක පැඇති බවට නිදසුන් පවතිනවා. උදාහරණ වශීෙන් සාංචි ස්ථූපය අශෝක ශිලා ස්ථම්භ කළි විසූශිල්පීන්ගේ දක්ෂතා විදධහපානු ලබනවා. හොඳැයි මේ ආකාරයට මීළඟට රාජ්්‍ය ආදායම් සියල්ල පාහේ ආගමික කටයුතු සඳහා වෙන් කර. යුද මානසිකත්වය තම දරුවන් විතින් මෙන්ම මහචනතාව වෙතින්ද ඉවත් කළා. චතුරංගෙන සේනාව නිස ආකාරයෙන් අඩත්තුනුකිරේීම නිසා ආරක්ෂක තත්ත්වය බිඳ වැටෙන්න පටන් ගත්තා. මෙය මෙකාරණ සියල්ල, අසෝක අධිරාජ්‍ය සමයේ මෞරය අධිරාජ්්‍යයේ පරිහානයකම ක්‍රමයෙන් ලංවෙන්න හේතුසාධක වුණා. අසෝක අධිරාජ්‍යාගෙන් පසුව රාජ්‍ය ගෙනයාමට තරම් සුදුසු ප්‍රබල පෞරෂත්වයකින් හිබි පුත්‍රයකු නොසිටීම මෞරය අධිරාජ්්‍යය පරිහානිය වේගවත් කළා. මේ ආකාරයට අසෝක අධිරාජ්‍යයා ඉන්දී ඉතිහාසට පමණක් සීමනොවී ලෝක ඉතිහාසේ තුළ සේෂත්‍ර අධිරාජ්්‍යයකු වසේ අසෝක අධිරාජ්‍යා ඉතිහාසයට එක්කුණා. එවගේම තමයි ඔහුගේ අධිරාජ්‍ය තුළ තිබේ කැනීමකදී මතුූ සලකුණා අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වනවා. මේ ආකාරයට අසෝකා අධිරාජ්‍යා පිළිබඳව තොරතුරු අධදේනය කිරීමට ඔයාලට මේ වීඩියෝ එක වැදගත්තුනා කියලා හිතෙනවා නැවතත් මේ වගේ වීඩියෝ එකක් සමගින් ළඟදීම මුණගහෙමු. ඔයාලට සුභ දවசா ప్්‍රාර්ථнаனா කරනවා.